අනිත්‍ය මිනි වෙනකොට පින්වතුනි මිනි වෙන්නේ අනත් අනිත් මේ කියන්නේ දුක තේරෙන්නේ අනිත්‍ය අවබෝධ වෙනකොට. යම් දෙයක් නැති වෙනවාමයි කියලා දැන වැටහෙනකොට ඒක දුකකටපත් වෙනවා. දැන් සනීප හොඳ අපි හොඳ ෆීලිං එකක් එන්ජොයි කරනවා කියමුකෝ. එතකොට අපිට එකපාරටම තේරුණා තින් මේක අනිවාර්යයෙන්ම නැති වෙලා යනවා කියලා. එහෙම නැති වෙනවාමයි කියලා අවබෝධ වුණා මේක සැපක් වෙනවද? දැන් හරියට බොක්සින් මැච් එක වගේ. අපි දන්නවා අන්තිම දැන් මෙයා කොච්චර පංචස් ගැහුවට අන්තිම එකේදී අරයා නොකවුට් ෂොට් එකක් ගහනවා කියලා. කවුද දිනුන් අන්තිමටම? අර නොකවුට් ෂොට් එකක් ගහන එක්කෙන. ඒ වගේ තමයි අනිත්‍යයටපත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම සතුට තිබ්බ තරමටම අනිත්‍ය හින්දා දුක වැඩි. ඒතර අනිත්‍ය මේ වැටහීම, ඒ කියන්නේ අවබෝධයක් හැටියට මෙහෙම වෙනවා කියලා ධර්මතාවයක් හැටියට ඒකත් එක තමයි ඔය දුක කියන සත්‍ය. ඇත්තටම මේව අවබෝධ වෙනකොට මේ ඔක්කොම එකට වගේ තියෙන්නේ. දැන් මම තේරුම් ගන්න තමයි වෙන්වෙන් කළා කියන්නේ ඔය. දැන් ඔය අනිත්‍ය වැටහෙනකොට දුක්ඛ සත්‍ය තමයි වැටහෙන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. එතකොට ඒක මේ දකින්නේ ඥානීය පහළ වෙන මොකක් හරි ප්‍රැක්ටිස් එකක් තමන් කර කර හිටියන එක තමයි මාර්ග සත්‍ය. එතකොට ඒක මේ මොනවාද දැක්ක වෙලාවේ තමන්ගේ ආසාව නැති වෙනවනේ සම්පූර්ණයෙන්ම. ඒ ආසාව නැති වෙන එක තමයි නිරෝධ සත්‍ය. ඉතින් ඔය සත්‍ය හතරම එක්ස්පීරියන්ස් එකේදී එකට සිද්ධ වෙනවා. ඒක අර තේරුම් ගන්න දැන් ඔය සතිපට්ඨානෙත් එහෙමයි. ධම්මානුපස්සනාව හැම එකේම තියෙනවා. කය ඇතිවීම නැතිවීම මෙනෙහි කරනකොට ධම්මානුපස්සනා. වේදනාවල ඇතිවීම නැතිවීම මෙනෙහි කරනකොට ධම්මානුපස්සනා. චිත්ත වල ඇතිවීම නැතිවීම ඒවා ඇතිවෙන හැටි නැතිවෙන හැටි මෙනෙහි කරනකොට ධම්මානුපස්සනා. ඊට අරව ප්‍රැක්ටිකලි කරනකොට තමයි මේ වල කියපු වදන් වල අර්ථයක් එන්න පටන් ගන්නෙ.